එකම පාපන්දු ක්‍රීඩා සමාජයේ නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් গোল্ডන් බූට් එකට තරඟ කරන සටහනේ 1-2 ස්ථානවල හිටියේ නැහැ. ළඟ ළඟ දෙවතාවක් ලෝක ශූරීන් බවට පත්වෙන්න මීට පෙර හැකියාව ලබා ගත්තේ බ්‍රසීලය. ඒ වார்த்தාව සම කරන්නයි මෙවර ප්‍රංශය උත්සාහ කරන්නේ. ක්‍රීඩකයන් දෙදෙනම ගෝල ලබා නොගත්තොත් එම නැත්නම් සමාන ගෝල ලබා ගත්තොත් গোল্ডන් බූට් එකට මොකද වෙන්නේ? පාපන්දු ලෝක කුසලාන දෙකකට අඩුම වයසින් හිමිකම් කියපු පාපන්දු ක්‍රීඩකයා බවට පේලෙපත් වෙනකොට අඩුම වයසකින් ළඟ ළඟ පාපන්දු ලෝක කුසලාන දෙකක් දිනපු කණ්ඩායමක සමාජිකත්වයේ දරු දෙවන ලාබාලම ක්‍රීඩකයා බවට මබාපේට පත් වෙන්න හැකියාව තියෙනවා. ෆිෆා 2022 ක්‍රමයෙන් අවසන් වේගන යන්නේ ප්‍රංශයේ බිහි කරන විශිෂ්ට පාපන්දු තරුව මබාපේ ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන පාපන්දු කණ්ඩායමක අඩුම වයසේ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න යන්නේ මෙසිත් අභිමානයත් අරගෙන ආජන්ටිනාවට ආයේ යන්න යන්නේ. ඒ ඇතුළුව පාපන්දු ලෝක කුසලානේ මෙවර අවසානයේ අපිට දැනෙන තැන් මොනවද කියලා අපි දැන් බලමු. වක්කා වක්කා ෂකිරා ඔබට මතක ඇති 2010 අවුරුද්දේ දකුණු අප්‍රිකාවට පාපන්දු ලෝක කුසලානයක සත්කාරකත්වයේ ලැබෙද්දී ගායනා කරපු තේමා ගීතේ වක්කා වක්කා ගීතය. මම හිතන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ජනප්‍රියත්වයක් ලැබපු ගීතයත් වක්කා වක්කා වෙන්නේ නැති සත්කාරකත්වයේ දකුණු අප්‍රිකාවට ලැබුණු නිසා තමයි එදා ෂකිරා This Time for Africa කියලා කිව්වේ. හැබැයි ආයෙමත් පහුගිය දවසක ෂකිරා ට්විට් එකක් ගහලා තිබුණා, ට්විටර් සටහනක් දාලා තිබුණා This Time for Africa කියලා. හේතුව මොරොක්කෝව උතුරු අප්‍රිකානු රටක් විදිහට අප්‍රිකාවට අභිමානය ගේන්න සූදානම් වෙච්ච හින්දා. කොහොම වුණත් ප්‍රංශය අතින් මොරොක්කෝව පරාජයට පත් වුණා. විශේෂත්වය ඔබ බලන්න, ඔබ දැක්කද කැනඩාව මොරොක්කෝ ක්‍රීඩකයාගේ කකුලෙත් වැදිලා ලබාගත්තු ගෝලය ඇරෙන්න මොරොක්කෝවට එරෙහිව කිසිම කණ්ඩායමක් මෙවර පාපන්දු ලෝක කුසලානයේදී ගෝලයක් වාර්තා කරේ නැහැ. අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය මොරොක්කෝවට එරෙහිව ගෝල දෙකක් ලබා ගන්නකම් ඔබට මතකයි මොරොක්කෝවයි ක්‍රොයේෂියාවයි අතර තරගය බිඳුවයි, කිසිම ගෝලයක් නැහැ. බෙල්ජියම සහ මොරොක්කෝ අතර තරගය 2-2 ගෝල දෙක මොරොක්කෝවට, කැනඩාව අතර තරගය 2-1 අර කැනඩාව ලබාගත්තු ගෝලය ඔබට මතකයි. ඒක කැනඩා කණ්ඩායම ගෝලය ලබා ගනිද්දී මොරොක්කෝ ක්‍රීඩකයාගේ කකුලේ වැදිලා දැල් රකින්නගේ තතාසෙන් ගිහිල්ලා ලබාගත්තු ගෝලය එච්චරයි. මොරොක්කෝවට එරෙහි ප්‍රංශය අවසන් ගෝල දෙක ලබා ගන්න කලින් ලබාගෙන තුන. ඊට පස්සේ පෘතුගාලයට එරෙහි තරගයත් ගෝල නැතිව අවසන් වුණේ අනුව මොරොක්කෝව පුදුම හිතෙන ගමනක් මෙවර පාපන්දු ලෝක කුසලානේ ආවේ. ඒ හින්දා මේතුව බොහෝ දෙනෙක් මොරොක්කෝව මෙවර පාපන්දු ලෝක කුසලානේ දිනයි කියලා. එක අතකින් යුරෝපීය රටවල් පරාජයට පත් කරලා ලකුණු තියපු බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවලුත් පරාජයට පත් කළා ආවේ. අප්‍රිකානු රටක් යුරෝපීය රටක් පරාජයට පත් කළා. දැන් උතුරු අප්‍රිකාව කියලා කිව්වත් ඔබ ලෝක සිතේම අරගෙන බැලුවොත් ප්‍රංශයේ ටිකක් පහලින් පෘතුගාලය එක පැත්තකින් තියෙනවා, ඊට මෙහා පැත්තෙන් ස්පාඤ්ඤය තියෙනවා, එතනින් උතුරු මේ යුරෝපය කලාපය, ඒ කියන්නේ දකුණු යුරෝපා කලාපය නිමාවට පත් වෙනවා. එතනින් තමයි උතුරු අප්‍රිකාව පටන් ගන්න. එතකොට එතන පහළ ස්පාඤ්ඤයටයි පෘතුගාලයටයි පහළ තියෙන රට තමයි මොරොක්කෝව. අප්‍රිකානු රටක් වුණත් ටිකක් ලෝක සිතේම බලද්දි යුරෝපයේ පැත්තට ටිකක් කිට්ටු රටක් විදිහට හැඳින්වෙනවා. කොමලත් අපිට ලෝක රටවල් බෙදන්න බෑනේ. උතුරු ඇමරිකානු රටක් විදිහට තමයි හඳුන්වලා දීලා තිබුණේ. කොමනත් ප්‍රංශය මොරොක්කෝවට එරෙහිව 2-2 ජයග්‍රහණයක් ලබනවා. ඔබ දන්නවා මේ එකම පාපන්දු සමාජයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ දෙන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි බාපේ සහ අච්රෆ් හකිමි. ඔවුන් දෙදෙනත් මේ තරගයේදී මුණ ගැහුණා. ඔබ දැක්කා මුළු ලෝකෙම කතා කළා තරගයට කලින් බාපේ හකිමි බලන්නත් ගිහිල්ලා තිබුණා. යාළුවෝ දෙන්න තරඟ කරා. බාපේ යාළුවාගේ කණ්ඩායම දිනුවා. හකිමිගේ කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව මොරොක්කෝව තමන්ගේ ඉතිහාසයේ ලබන විශිෂ්ටම ජයග්‍රහණය ලබන්න යන්නේ. මීට කලින් පාපන්දු ලෝක කුසලානේ තුන්වන හෝ හතරවන ස්ථානයක් ලබාගෙන තිබුණේ මොරොක්කෝව. මෙවර එවැනි තැනකින් ඔවුන් සැනසෙනවා. හැබැයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ඔවුන් ලබපු ඉහළම ජයග්‍රහණය බවට එය සටහන් වේවි. දැන් ෆිෆා 2022 අවසන් තරගය. ලයනල් මෙස්සි ප්‍රමුඛ ආජන්ටිනාවද, එම නැත්තම් මබාපේ ප්‍රමුඛ ප්‍රංශයද මෙවර ලෝක කුසලානේ දිනන්නේ. තවත් අතකින් ආජන්ටිනාවේ මැරඩෝනා
ඔවුන්ගේ ඉතිහාසයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා greatest of all time goat විදිහට හඳුන්වනවා මේ අභිමානය මැරඩෝනාගෙන් මෙසි ලබා ගන්නද යන්නේ මාර ලෝක කුසලාණේ දිනුවොත් පාපන්දු ලෝක කුසලාණේ දිනුවොත් මෙසි ගැන ලෝකයක් ආජන්ටිනාවත් වෙනස් විදිහකට බලන්න සූදානම් වෙනවා 1958 අවුරුද්දේ බ්‍රසීලය ස්වීඩනයේ පරාජයට පත් කරලා 5-2 ලෙස ගෝල සටහන් කරලා 58 ලෝක ශූරයෙන්ුනේ බ්‍රසීලය ඊට පස්සේ ආපු ලෝක කුසලාණේ 1962 පෙලෙත් ඒ කණ්ඩායම නියෝජනය කරන මේ අවස්ථාවල බ්‍රසීලය චෙකොස්ලොවේකියාව 3-1 ලෙස පරාජයට පත් කරලා ලෝක ශූරයෙන් වෙනවා එතකොට ළඟ ළඟ දෙවතාවක් ලෝක ශූරයෙන් බවට පත් වෙන්න මීට පෙර හැකියාව ලබා ගත්තේ බ්‍රසීලය ඒ වර්තාව සම කරන්නයි මෙවර ප්‍රංශයේ උත්සාහ කරන්නේ 2018 වගේම 2022 ඔවුන් ලෝක ශූරතාවයේ දිනාගත්තොත් කොහොම වුණත් දැනට ජයග්‍රහණ පිළිබඳව අනාවැකි කියනවනේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රතිශත කියනවනේ වැඩි අවධානයක් තියෙන්නේ ආජන්ටිනාව පැත්තට 53%ක් විතර කියනවා ලෝක සමීක්ෂණ අනුව ආජන්ටිනාව මෙවර ලෝක කුසලානේ දිනයි කියලා 47%ක් කියනවා ආජන්ටිනාව නෙවෙයි මෙවර ප්‍රංශය ජයග්‍රහණය කරයි කියලා මීට කලින් जर्मनी अवस्था हतरक लोकुसलाने दिनुआ एतेकम इतालिय अवस्था हतरक लोकुसलाने दिनुआ हबे मेवातावे वगेम गीवतावे इतालियट अवसन कंडायम 32 अतरटवत इन्न हकियाव लबुन्ने ए वगेम ब्रसीलय पस्वतावक लोकुसलाने दिनुआ ईट पस्से आर्जेंटीनाव तमय 1978 वगेम 1986 अवुरुद्वलत लोकुसलाने जयग्रहणे कले एतकोट ओउन देवतावक दिनला मे तुन्नुनातावे तमय उत्साह करन्ने ईट पस्से फ्रांसयात පසුගිය අවුරුද්දේ දිනලා ඊට පෙරත් ලෝක කුසලානේ දිනලා තුන්වන ලෝක කුසලාන අභිමානය වෙනුවෙන් තමයි මේ මෙවර FIFA කටාරයේදී ඕන් තරග කරමින් ඉන්නේ. අපි මේ head to head තරග ජයග්‍රහණ පිළිබඳව අරගත්තොතින් ආජන්ටිනාව සහ ප්‍රංශය හමුණු අවස්ථාවල බැලුවොත් ඔවුන් මෙවැනි තරගවලදී 12 වතාවක් මුණ ගැහිලා තියෙනවා. 6 වතාවක් තරග 6ක් දිනලා තියෙන්නේ ආජන්ටිනාව. එතකොට මේ වගේ තරගවල වැඩි වාසිය ආජන්ටිනාව පැත්තට යනවා. ඉතින් ඉතිහාසය වෙනස් කරන්නත් ඕන නම් පුළුවන්. ප්‍රංශයේ තරග 3ක් දිනලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ආජන්ටිනාව ප්‍රංශයට එරෙහිව තරග 3ක් පරාජයට පත් වෙලා තියෙනවා. තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙලා තියෙනවා. එහෙන් බැලුවට පස්සේ ඔවුන් කණ්ඩායම් දෙක මුණ ගැහුණු අවස්ථාවල වැඩි වාසිය තියෙන්නේ ආජන්ටිනාවට. අනෙක් පැත්තෙන් අපි গোল্ডන් බූට් එක ගැන කතා කරානේ. එතකොට මොරොක්කෝවට එරෙහි තරගයේදී මබාපේට ගෝල ලබා ගන්න බැරි වුණා. ඒ වෙනකොට මෙසි සම්බාපේ ගෝල පහ බැගින් ලබාගෙන හිටියේ. දැන් එතකොට ඔවුන් සම තත්ත්වයේ පසු වෙනවා. මබාපේ සහ මෙසි එකම පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නේ. මීට පෙර ලෝක කුසලාන ඉතිහාසයේ කිසිම අවස්ථාවක එකම පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් গোল্ডන් බූට් එකට තරඟ කරන සටහනේ 1-2 ස්ථානවල හිටියේ නැහැ. හැබැයි මෙවර ඒ අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේ තරගයේ වැඩිපුර ගෝල ගන්න කෙනා මෙසි සම්බාපේ අතරින් গোল্ডන් බූට් එකට හිමිකම් කියනවා. දෙන්නටම දැන් මොරොක්කෝට එරෙහි තරගයේදී මබාපේට ගෝලයක් ලබා ගන්න බැරි වුණා වගේම ක්‍රීඩකයන් දෙදෙනම ගෝල ලබා නොගත්තොත් එහෙම නැත්නම් සමාන ගෝල ලබා ගත්තොත් গোল্ডන් බූට් එකට මොකද වෙන්නේ? ඊට පස්සේ ඔවුන් ඇසිස්ට් කරපු ගෝල සංඛ්‍යාව සලකා බලනවා. එහෙම ඇසිස් කරපු ගෝල සංඛ්‍යාව වැඩි ක්‍රීඩකයාට ඕන් දෙදෙන අතරින් গোল্ডන් බූට් එක දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඇසිස් කරපු ගෝලත් සමාන වුණොත් ආයි සලකා බැලීමක් කරනවා. එහෙම වුණොත් අඩුම කාලයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයාව තමයි සලකා බලන්නේ. ඒතකොට අඩුම කාලයක් ක්‍රීඩා කරලා වැඩිම ගෝල ලබාගත්තු ක්‍රීඩකයාට තමයි গোল্ডන් බූට් එක හිමිවන්නේ. එහෙම වෙන්න හේතුව තමයි මෙවර මේ වෙනකොට මෙසි සම්බාපේ සමාන ගෝල ලබාගෙන ගෝල පහ බැගින් ලබාගෙන සමතත්වයේ පසුවන්නේ. අඩුම වයසකින් ලෝක කුසලාන දෙකක් දිනපු කණ්ඩායමක් නියෝජනය කරන දෙවන ලාබාලම ක්‍රීඩකයා බවට පත්වෙන්න මබාපේ මේ වෙනකොට සූදානමින් ඉන්නවා. ප්‍රංශයේ දිනුවොතින් මේ වෙනකොට මබාපේගේ වයස අවුරුදු 23යි. 2018 ප්‍රංශයේ ලෝක කුසලානේ දිනුවා. ඒ කණ්ඩායම මබාපේ නියෝජනය කරා. එතකොට ඔහුට වයස 19යි. දැන් 23යි. එතකොට දෙවන ලාබාලම ක්‍රීඩකයා බවට පත් වෙනවා. මීට කලින් මේ හිමිකම ලබාගෙන තිබුණේ බ්‍රසීලයේ නියෝජනය කරපු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා පේලේ. පේලේට අවුරුදු 22යි. බ්‍රසීලයේ නියෝජනය කරලා එක ළඟ පාපන්දු ලෝක කුසලාන දෙකකට අඩුම වයසින් හිමිකම් කියපු පාපන්දු ක්‍රීඩකයා බවට පේලේ පත් වෙනකොට අඩුම වයසකින් ළඟ ළඟ පාපන්දු ලෝක කුසලාන දෙකක් දිනපු කණ්ඩායමක සමාජිකත්වයේ දරු දෙවන ලාබාලම ක්‍රීඩකයා බවට මබාපේට පත් වෙන්න හැකියාව තියෙනවා. එතකොට
ओगे विषय हाथरवे ने उपांदिने टे दावस देखा क मेहा इंतील तमाई में विस्कम करोत बापे कराने ओहुट देन्ना उर्दो विषय तुनाई ओगे उपांदिने दिसंबर मासे विषय वेनिदा आवश्यक लोकसरान थारगे पैवत्वेने दिसंबर द हाटवेनिदा दिनला जाय समरला दावसक गतवेदी विषय हाथरवे ने उपांदिने जायग्राही व समरान्न बापे टे हैकियावतीनो एवगेम अपी मेच्चर काल कथा करपु मेसी टत इतिहासे वेनस करान्न अवस्थावक तीनो मेसी පිළිබඳව අපි කලින් වැඩසටහනෙත් කිව්වා ලෝකයේ හොඳම පාබන්දු ක්‍රීඩකයා විදිහට හත් වතාවක් සම්මාන දිනපු ක්‍රීඩකයා මෙසි අද වෙනකොට බාපේට වඩා ඉහළින් මෙසි ගැන කතා කරත් තවමත් අවුරුදු 23යි බාපේට තව දවස් 4කින් ඔහුට 24යි එතකොට මෙසිට 35යි ඒ වයස බැලුවත් තව අවුරුදු 11ක් ඔහුට ඉස්සරහ තියෙනවා යනුව බැලුවොත් අපිට පේනවා ඔහුගේ වයසත් එක්ක සලකද්දි දක්ෂතා එක්ක සලකද්දි සෑහෙන කාලයක් බාපේ मेसी के परिचय दिन पासुए लोक पापांडु पिटे ओगे नम इद्रियट रैगने आई कियला इतने नेम नम जयग्राही बलापुरत्वात समग दिनन निखाउद केन तोरतुरात तेक गेवनु पापांडु लोक कुसलाने जयग्रहण पिलिबंद वाई कथा करन बलापुरत्वेन अपे विशेषांगे अपे अदट समुगान्नवा।